මම සංස්කෘතික හා ජාතික උරුමයන් අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් ගියා. ඒ අවස්ථාවේදී මට අමාත්‍යවරයෙකුයි නියෝජ්‍ය අමාත්‍යවරයෙකුයි මුණ ගැහුණා. අමාත්‍යවරයාගේ නම විජිත හේරා. නියෝජ්‍ය අමාත්‍යවරයා නම සමත් විද්‍යාරත්න. කවදාවත් වචනයක් කතා කරලා තිබුණේ නැහැ. කිසිම සම්බන්ධයක් තිබුණෙත් නැහැ. මොකද මම දේශපාලනයට සම්බන්ධ නැති නිලධාරියෙක් ඇදීදී. ඒ අවස්ථාවේදී දූෂණයට එරෙහි වීම පිළිබඳව, නාස්තිය දූෂණයේ වැළපීම පිළිබඳව මාළමපු එක අත්දැකීමක් ඔබට කියලා මම මගේ කතාව අවසන් කරනවා. දැන් ඇමතිවරු ආවම විවිධ පක්ෂවල විවිධ රජයන්වල ඇමතිවරුත් එක්ක අවුරුදු 40 ගාණක් වැඩ කරානේ මම. ඉතින් ඇමතිවරු ආවම අපි ගිහිල්ලා අහනවා ඒ අයට වෙන් කරලා තියෙනවා වාහන. ඔබතුමන්ලට වාහන අවශ්‍යතාවය කියන්න අපිට අමාත්‍යාංශයේ වෙනුවෙන් වාහන තියෙනවා. ඉතින් මම අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් ඒ මාතෘකාව දෙන්න රාජකාරි බාරගත් දවසේ පවස ගිහිල්ලා මම කතා කරා විජිත හේරත් මහත්තයටයි සමත් විජයරත් මහත්තයටයි. ඒගොල්ලන් නම් සහෝදරයා කියලා කතා කරන්නේ. මට සහෝදරයා නෙවෙයි, මට ඇමතිවරයා. මම කතා කරා ඇමතිතුමා නියෝජ්‍ය ඇමතිතුමා තමුන්වහන්සේලායි වාහන තියෙනවා බලලා ගන්නවාද මොකද කරන්නේ. ලේකම්තුමා මේ ඒක තිබිච්ච ඉතින් අපි ටික දවසක් මෙහෙම යමු කියලා පරණ ඩබල් කැබ් එකකින් දෙන්නම එනවා අමාත්‍යාංශයට. ටික දවසක් යනකොට මා සුමාන දෙයක් විතර ගිහිල්ලා එක දවසක් කිව්වා ලේකම්තුමා අර අපිට වාහන වගේක් තියෙනවා කිව්වනේ පොඩක් බලමුද. මම කිව්වා හරි සෙසිරිපායේ ගරාජ වල දාලා තියෙන්නේ අපේ මට පැය දෙකක් විතර දෙන්න වාහන ටික සුද්ධ කරලා මම පෙළට කියලා කතා කරන්නම් කියලා ඩ්‍රයිවර්ස්ලා යොදලා සුද්ධ කරලා වාහන ටික පෙළට දීලා කතා කරා. මොනවද තිබුණ වාහන? බෙන්ස්, Volvo, BMW, Nissan Sentra. ඉස්තරම්ම වාහන ලංකාවේ. ඊට පස්සේ මම මේ ඇමතිවරයා නියෝජ්‍ය ඇමතිවරයා එක්ක මගේ අතිරේක ලේකම්වරයායි තව එකපු නිලධාරීන් සමග ගියා බලන්න. ගිහිල්ලා දෙපාරක් එහාට මෙහාට ගිහිල්ලා අමතිවරයා ගෙන් අහනවා ලේකම්තුමා අපිට මේවා යන්න පුළුවන්ද? මම හිතුවා මේ ගොල්ලන්ටත් අර රෝගෙම තියෙනවා. කලින් අමාත්‍යාංශයේ හිටපු ඇමතිවරයා පස්චාත් භාගයේ තියපු වාහනවල අපේ පස්චාත් භාගයේ තියන්න බැරිය කියන රෝගයක් තියෙනවා මේ ඇමති උත්තමයා. ඒ රෝගෙ මේ ගොල්ලන්ටත් ඇදිලා මේ සමාජවාදී කීකියා යන වේදිකාවල මේකේ වාඩි වෙන්න බැරිද කියලා මමත් මහා නොරුස්නා මූණෙන් ඒ පැත්ත බැලුවා. බැලුවට පස්සේ මට ඇමතිවරයයි නියෝජ්‍ය ඇමතිවරයයි කියනවා අනේ ලේකම්තුමා අපි මෙතෙන්ට ආවේ දුප්පත් මිනිස්සුගේ ඡන්දෙ. අපිට ඡන්දෙ දීපු මිනිස්සු අව්වේ වේලි වේලි වැස්සේ තෙමි තෙමි දූවිලි කකා බස්සෝල්ටලේ ඉන්න. බස් එක නැක්කම තදබද වෙලා යන්න. බස් එක කොයි වෙලාවෙ එයිද දන්නේ. විවිධාකාරයෙන් බැනුම් අහා විලිබිය සිදිමින් කාන්තාවන්ට බස් වල යන්න. ඉතින් මේ වගේ වාතාවරණයක අපේ ජනතාව ඉඳද්දී අපි කොහොමද ලේකම්තුමා මේ වගේ සුඛෝපභෝගී වාහනවල යන්නේ? අනේ ඒක නිසා මේ වාහන ටික ජනාධිපති කාර්යාලයට දෙන්න, අපිට ওই තියෙන ඩබල් කැප් එකක් දෙන්න. ඊට පස්සේ මම හරි අසීරුත්වයෙන් පත් වුණා. පස්සේ ඉඳ ජනාධිපති කාර්යාලෙ කිව්වම කියන සුනංගුවෙන් ඇවිල්ලා අර වාහන 16ක් දුමු තිබුණායි 16ම ආරම්භ කළා. ඒව මොනවා වුණාද මන් දන්නේ නැහැ. ඊට පස්සේ මට මේ ඇමතිවරුන්ට දෙන්න වාහන නැහැ, පරණ ඩබල් කැප් දෙකක් දුන්නා. නියෝජ්‍ය ඇමතිවරයයි ඇමතිවරයයි දැන් යන්නේ ඩබල් කැප් එක. පොලිසිය නැහැ ආරක්ෂාවට. ඉතින් යනවා මග කැඩෙන. ඊට පස්සේ බැරිම දැන්න මම මට වදයක් මේක. මම මුදල් අමාත්‍යාංශයට කතා කරලා මුදල් ඉල්ලගෙන ඇමතිවරුන්ට නොකිය අලුත් ඩබල් කැප් දෙයක් අරගෙන ගිහිල්ලා කිව්වා අනේ ඇමතිතුමා මේක නම් එපා කියන්න එපා, මට කරදරයක් මේ වැඩේ. තමුන්වහන්සේලා මේ අලුත් ඩබල් කැප් දෙක ගන්න කියලා. මම මේක කිව්වේ අපි දැකලා තියෙනවා දේශපාලනඥයෝ මහජන මුදල් භාවිත කරන්නේ කොහොමද කියලා. ඒ අතින් මට මුණ ගැහුණු ඉහළම විශිෂ්ටම මුදල් විනය තියෙන දේශපාලනඥයෝ තමයි විජිත හේරත් සමතුලිත. මම ආවේ කතාවක් කරන්න නෙමෙයි. නමුත් මේ මං කිව්වේ සත්‍යය. ඒ සත්‍යය ඔබට ප්‍රකාශ කරන්න අවශ්‍ය වෙන්නේ මේකයි. රජයේ නිලධාරීන් දේශපාලනඥයෝ මේ රට දුප්පත් කියන එක මත තියාගෙන අර පරිස්සම ඇතුව වියදම් කරලා රජයේ මුදල් වලින් රටේ මුදල් වලින් සුඛෝපභෝගී
ජීවිත ගත කරන්න යන්නේ නැතුව මහජනතාවගේ තත්ත්වය තේරුම් අරගෙන මහජනතාව නගා සිටුවමින් ඒ මට්ටමින් අපිත් නගා සිටියොත් ඒක තමයි ඒ අයට කරන්න පුළුවන් ලොකුම සේවය රටට